අයිබෝන් අදත් අපි නීතිය වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වෙනද වගේම නීතිය වැඩසටහනේ අපි නොදන්නා කරුණු කාරණා පිළිබඳව නීතිය සම්බන්ධයෙන් අපිට පැහැදිලි කර දෙන්නට නීතිඥ තාරනාත් පල්ලිගුරුගේ අපේ නීතිඥතුමන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් කියලා පිළිගන්නවා නීතිඥතුමනි. අයිබෝන්. හොඳයි. එහෙමනම් අපි අද දවසේදී කතා කරනවයි කියලා අපි ඔබට පොරොන්දුනා. මේ පරාටේ ක්‍රියාවලිය කියන කාරණාව පිළිබඳව මේක සමහරක් වෙලාවට ඔබ අහලා ඇති නැත්නම් මේක හරි අඩුවෙන් අහලා තියෙන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් නීතිය පිළිබඳව ලොකුවට ගැඹුරින් හොයන්න බලන්න යන්නේ නැති නිසා මේ දේවල් සම්බන්ධයෙන් අපි දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබට දැනගන්නට පුළුවන්. මොකද මේ කාරණාවන් අපි අනිවාර්යෙන්ම දැනගත යුතු නිසා ද වර්තමානයේදී ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් වලට මූණ දෙනවා, මේ වගේ දේවල් අත්දකිනවා. හොඳයි. ඉතින් අපි මුලින්ම අපේ නීතිඥතුමන්ගෙන් දැනගමු මේ පරාටේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියන කාරණය. ඔව් සජිත්, මෙහෙමයි. දැන් අපි මීට පෙර වැඩසටහනේදී සාකච්ඡා කරා උගස්කර සම්බන්ධයෙන්. මේ උගස්කර කියන එකේම දිගුවක් තමයි මේ පරාටේ ක්‍රියාවලිය. මොකද කෙනෙක් පෞද්ගලිකව හෝ ආයතනයක් මගින් බැංකුවකින් හෝ වාණිජ ණය දෙන ආයතනයකට දේපලක් උගස් කරලා, ඒ කියන්නේ ඒක නිශ්චල හෝ චංචල දේපලක් උගස් කරලා මුදල් ලබා ගැනීමක් කරනවා. එතකොට මුදල් ලබා ගැනීම කරයින් පස්සේ මේ පුද්ගලයා මේක ගෙවීමක් කරේ නැත්නම් අපි කලින් කතා කරා අධිකරණ ක්‍රියාවලියක් මගින් තමයි මේක අය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියට ගත වෙන කාලයත් එක්ක මේ බැංකු සහ මේ ආයතන වාණිජ ආයතන වලට තවදුරටත් ද්‍රවශීල තත්වයක් නැහැ. ඒ කියන්නේ උන්ට ලික්විඩ් කෑෂ් නැහැ සමහරවිට වැඩ කරගෙන යන්න. ඒත් එහෙම තත්වයක් වුණාම ඒ ආයතන බිඳ වැටෙනවා. මේක විසඳන්න කරපු ක්‍රියාමාර්ගයක් තමයි මේ පරාටේ කියන ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය මගින් මේ විශේෂයෙන්ම පනතක් ගෙනල්ලා මේ ක්‍රියාවලිය ගේන්නේ අපි කලින් කතා කරා 1.96 අංක 2 සහ අංක 4 කියන පනත. ඊට පස්සේ මේ 2011 අංක 1 කියන පනත. මේ පනත් වලින් ඉඩ සලසලා තියෙනවා බැංකුවකට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව තමන්ට මේ දේපලක් උගස් කරපු දේපල විකිණීමක් කරන්න වෙන්දේසිය. එතකොට අධිකරණ ක්‍රියාමාර්ගය යන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ නිසියාකාරයෙන් මේ ගෙවීම කරපු නැති පුද්ගලයාට දැන්වීමක් කරන්න ඕනේ. ඒ නිසි දැන්වීමක් කරලා ඒකට අදාළ ක්‍රියාපටිපාටිය කරලා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබා දෙනවා. බෝඩ් රෙසලූෂන් එකක් පාස් කරනවා කියලා කිව්වොත් මම හිතන්නේ වැඩි දිනකට තේරෙනවා. බෝඩ් රෙසලූෂන් එකක් පාස් කරලා මේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසේ විකුණලා අදාළ මුදල අය කරගන්න නියම කරනවා. ඒත් මේක තමයි පරාටේ ක්‍රියාවලිය කියලා කෙටියෙන් කියන්නේ. හොඳයි. දැන් අපි නතර කරපු තැනින්ම පටන් ගත්තොත් එහම මේ දැන්වීම සිද්ධ කරනවානේ. එතකොට නීතිඥතුමනි කොයි ආකාරයෙන්ද මේ දැන්විය යුත්තේ කියන කාරණයක් අපි මතක් කරගන්න. ඔව්. දැන් අංක 1 මේ ණය ගත්ත පුද්ගලයාට නිසියාකාරයෙන් දැන්වීම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දීමක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඔවුන් මුලින් මේ මුදල ගෙවීම කරලා නැහැ, ඒක ගෙවන්න කියලා දැන්වීමක් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ කියන සිහි කැඳවීම් කීපයක් යවනවා. ඒ සිහි කැඳවීම් වලින් පස්සේ දන්වා සිටිනවා ඔබ මේක ගෙවන්නේ නැත්නම් අපිට මේ සම්බන්ධයෙන් පරාටේ ක්‍රියාවලියට යන්න සිද්ධ වෙනවා කියන එකත් දැනුම් දීමක් කරනවා. එතකොට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දීමක් කරනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා පරාටේ ක්‍රියාවලිය සඳහා මේක ප්‍රසිද්ධ වෙන්දේසි විකුණන්න කියන එකත් දැන්වීම කරන්න ඕනේ ඒ පාර්ශවයට. ඊට අමතරව ගැසට් පත්‍රයේ පළකිරීමක් සිද්ධ කරන්න ඕනේ මේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසි විකුණන්න බලාපොරොත්තු වෙනවා කියන එක දිනවකවානු සහිතව. ඒ වගේම සමාවෙන්න. ඒ වගේම පත්‍රයේ දැන්වීමකුත් පළ කරන්න අවශ්‍යයි. භාෂා තුනෙන්ම පත්‍රයේ දැන්වීමකුත් කරනවා. මෙන්න දේපල, මේ දේපල අහවල් දවසේ විකිණීමක් කරනවා. මේ කියන ක්‍රියාවලිය කරයින් පස්සේ තමයි ඔවුන්ට මේ විකිණීම සිද්ධ කරන්න පුළුවන්. හරි. එතකොට නීතිඥතුමනි දැන් දැන් මේ හිමිකාරීත්වයේ තියෙන පුද්ගලයා මිය යෑමක් සිද්ධ වෙලා නම්
එතකොට දැනුවත් කිරීමක් කළ යුතුද? එහෙම කළ යුතු නැද්ද? එහෙම ප්‍රසිද්ධ වෙන දේශයක් තියන්න පුළුවන්ද? එහෙම දැනුවත් කිරීමකින් තොරව කොහොමද? වැදගත් ප්‍රශ්නයක්. එහෙම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ පනතේ ඇත්තටම විධිවිධාන සලසලා තියෙනවා. මේ පුද්ගලයා මිය ගිහින් නම් ඒ මිය ගියපු පුද්ගලයාගේ පැවතෙන්නන්ට නිසියාකාරයෙන් දැන්වීමක් කරලා තමයි මේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යා හැකිවන්නේ. එතකොට ඔවුන්ට ඒ උරුමකරුවන්ට දැන්වීමක් කරලා එහෙම නැත්නම් මේ ඔවුන් වෙනුවෙන් පවර්ලා තියෙනවා නම් යම් විදිහකින් බූදල් නඩුවක්. ඒ බූදල් නඩුවට දැන්වීමක් කරලත් මේ කටයුතු කරගෙන ගිහිල්ලා ඔවුන්ට අදාළ මුදල අය කරගන්න පුළුවන්. හොඳයි, දැන් එහෙම මිය ගිහින් නම් ඒ ඉඩමේ හිමිකාරීත්වයේ තියෙන පුද්ගලයා එතකොට මේ ගෙවිය යුතු මුදල ඔහුගේ පවුලේ කාට හරි ගෙවීමක් සිද්ධ කරන්න පුළුවන්ද? නැත්නම් මිය ගිහින් තියෙන නිසා ඒක සමහර කාලකට අපි කියන්නේ දැන් ඒක කැන්සල් වෙනවා කියලා ඒක අවලංගු භාවයට පත් වෙනවද? කොහොමද මොකක්ද ඒක? නෑ, කැන්සල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ, අවලංගු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් බොල් ණය හැටියට මේ බැංකුවලට ලොකු මුදලක් අහිමි වෙනවානේ. ඒකින්ද අවලංගු වීමක් වෙන්නේ නැහැ. හැබැයි අර උරුමකරුවන්ට අවශ්‍ය නම් මේ මුදල ගෙවලා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ඔවුන්ට ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට ඔවුන් නිසියාකාරයෙන් අර දැන්වීම ලැබුණයින් පස්සේ මේ දැන්වීමේ ක්‍රියාවලිය තියෙන්නෙම මේක සාමකාමීව විසඳ ගන්න. එතකොට ණයගත් පුද්ගලයා ඉදිරිපත් වෙලා ගෙවීමක් කරන්න පුළුවන්, ඔහුගේ උරුමකාරයෙක් ඉදිරිපත් වෙලා ගෙවීමක් කරන්න පුළුවන්. එතකොට ඒ ගෙවීම කරාම බැංකුව සෑහීමකට පත් වෙනවා නම් තමන්ට හම්බ වෙන්න ඕන මුදල් ලැබිලා කියලා. ඔහුට මේ දේපල මුදා හැරීමේ කටයුත්තක් කරන්න පුළුවන්. හැබැයි එතනදී දැන් අර ඔබ කිව්වා වගේ කෙනෙක් මිය ගිහිල්ලා නම් ඔහුගේ මේ උරුමකරු හරි උරුමකරුවෙක්ද කියන කාරණය ගැන සොයා බැලීමක් කරලා ඒ අනුව මේ දේපල ඔහුට මුදා හැරීමක් කරන්න පුළුවන්ද කියන එක ගැන සමහර ලාට මුදල් නඩුවක් පැවරීමක් කරන්න කියලා ඉතුරු ටික කරන්න නියම කරන්න ඉඩ තියෙනවා. මොකද උරුමකරුව කවුද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එතනදීනේ, මුදල් නඩුවකදී. මුදල් නඩුව ගැන මීට පෙර කතා කරා. එතකොට මේ කියන තැනත්තාගේ ඇත්තටම උරුමකරුවෙක්ද මේ කියන එක තීරණය කරන්න අවශ්‍යයි. සහ සෙසු උරුමකරුවන් එතකොට මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාවලිය කියන එක. මොකද දැන් ඇත්තටම මේක ණයක්නේ. හොඳට මිය ගිය පුද්ගලයාගේ තියෙන මේ ඔහුගේ වෙන දේපල වලින් හරි මේක අය කරගන්න ඇත්තටම බැංකුවකට පුළුවන්කම තියෙනවා. ආහහ. මෙහෙම මේක ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ඔහුගේ මුදල් නඩුවට ඇතුල් වෙලා ඔහුගේ ණයක් හැටියට මේක පෙන්නලා මුදල් නඩුවෙම මේ මුදල අය කරලා දෙන්න කියලා ඉල්ලන්නත් හැකියාවක් තියෙනවා මේ ණය දෙන ආයතනයේ. අර ක්‍රියාවලිය පහසු කරන්න තමයි පරාටේ ක්‍රියාවලිය එන්නේ. නමුත් එහෙම නැත්නම් ඒ ණයක් හැටියට මුදල් නඩුවට ඉදිරිපත් වෙලා අය කරගන්න ඉල්ලීමක් කරන්නත් පුළුවන්. එතකොට ඒකේ සියලුම උරුමකරුවන්ට මේකේ බලපෑමක් තියෙනවනේ. එහෙම වුණොත් උන්ට හම්බ වෙන්න තියෙන කොටස් වලින් තමයි මේ කියන්නේ. ඉතින් එහෙමනම් එක්කෙනෙක් ඉදිරිපත් වෙලා එක ගෙවනවා නම් ඔහුට මේ කොටස නිදහස් කිරීම සම්බන්ධයෙන් බුදල් නඩුවේදී යම් කිසි අතුරු නියෝගයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා පාර්ශවයන්ට. එතකොට නිතිඥතුමනි දැන් පවුලේ ඉන්නව නම් පස් දෙනෙක්. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ මිය ගිය පුද්ගලයාගේ දරුවෝ පස් දෙනා. එක් පුද්ගලෙක් තමයි මේ ඉඩම සම්බන්ධයෙන් මේ ගෙවීම් කටයුතු ටික සිද්ධ කරන්නේ. එතකොට ඒ අදාළ මූල්‍ය ආයතනය මගින් ලබා දෙද්දී එතකොට පස් දෙනාටම මේක උරුමකාරීත්වයේ තියෙන හිමිකාරීත්වය. එතකොට පස් දිනාටමද ඒකේ අයිතිය ලැබෙන්නේ? එහෙමත් නැත්නම් අර මුදල් ගෙවපු පුද්ගලයාට පමණද? නෑ, එතන අන්න එක තමයි. දැන් පස් දිනකට අයිතිය තිබුණාට අමතක කරන්න එපා. ගෙව්වේ නැත්තම් ගෙව්වේ නැත්තම් ඒ පස් දිනාටම බලපෑමකුත් තියෙනවා. ඔව්. එතකොට ඒ ඉතුරු හතර දිනෙකට සිද්ධ වෙන්න යන හානියක් තමයි එතකොට එක්කෙනෙක් ඉදිරිපත් වෙලා විසඳන්නේ. හ්ම්. ඒ හැමනම් අධිකරණයෙන් ඒක තමයි අපි නියෝගයක් ගන්න පුළුවන් මුදල් අඩුවකදී. නඩුව අවසන් වෙන්න කලින් නියෝගයක් ගන්න පුළුවන්. හරි, මේ කියන පුද්ගලයා මේ ණය ගෙවනවා. ගෙවලා මේ මියගිය පුද්ගලයාගේ දේපල ඔහුට වෙනම බැහැර කරන්න නියෝගයක් දෙන්න කියලා. අර ට්‍රිප් එකට යන කාරණාව එතකොට දැන් අදාළ පුද්ගලයා මිය ගිහින්. එතකොට ඔහුගේ අයිතියෙන් පස්සේ පසු පරම්පරාවනින් ඒ පරම්පරාවත් එතකොට ට්‍රිප් එකට ඇතුළත් වෙනවද? නෑ, එහෙම තත්ත්වයක් වෙන්නේ නෑ. හැබැයි ඒ කියන පසු පරම්පරාවයයි මේකට අපකාරව හැටියට අස්සම් කරලා තියෙනවා නම්. ආහා. එහෙම වුණොත් ඕන්නේ ක්‍රිබ් එකට යෑමේ අවදානමක් තියෙනවා. දැන් අපි ඒක දකිනවා වාහන සම්බන්ධ ප්‍රශ්නවලදී. වාහනයකට අපකාරයෝ හැටියට අස්සම් කරලා තිබුණත්
ඒ අපකාරයක් ක්‍රිබ් එකේ දක්වනවා අර මුල් මුදල ගෙවීම නැති ගැටලුව සම්බන්ධයෙන්. එතකොට නීතිඥතුමනි දැන් මේ මේ ලැබෙන අපි හිතමුකෝ මේ උගස්කරය එහෙම නැත්නම් මේ ඉඩම අපි මූල්‍යායතනයේ මගින් ලබා ගන්න මේක අපි වැඩි ගානකට විකුණන්න පුළුවන්ද? එතකොට ඒ විකිණීමේදී කාලයක් තියෙනවද? දැන් ඉඩමක් සාමාන්‍යයෙන් එහෙම මූල්‍යායතනයට හම්බුනාට පස්සේ ඉඩම තියාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවද? අවුරුද්දක්ද දෙකක්ද? ඒ දෙත් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් මූල්‍යායතන සහ බැංකු කියලා ගත්තාම ඔවුන් මේ දේපළ වෙළඳාම් කරන ආයතන නෙවෙයිනේ. ඔවුන්ගේ මූලික ක්‍රියාවලිය තියෙන්නේ මේ වාණිජමය වශයෙන් එක්කෝ මුදල් තැන්පත් කරලා ඒකට පොලියක් ලබා දීලා ඒකට අදාළව තියෙන ක්‍රියාවලියක්නේ. ඉතින් එතකොට මේ පරාට ක්‍රියාවලිය මගින් අපි කිව්වා වගේ අධිකරණයට යන්නේ නැහැ. ඒක අපි සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම ෂෝට්කට් කරලා අධිකරණයක් නැතුව අර පරාටේ ක්‍රියාවලිය මගින් විකිණීමක් කරනවා. උතන ඒ විකිණීම කරනකොට ලොකු මුදලකට නම් දැන් අය වෙන්න තියෙන ගානට වැඩි ගානකට නම් විකුණන්නේ ඉතුරු මුදල. ඒ කියන්නේ තමන්ට අය විය යුතු මුල් මුදල, පොලිය සහ විකිණීමට අදාළව කටයුතු වලට යන වැය කිරි. මේ කියන ටික අඩු කරගත්තයින් පස්සේ ඉතුරු මුදල මේ දේපලේ මුල් හිමිකරුට ලබා දෙන්න තමයි මේ පනත්තල ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. ඔහොහ. එතකොට මේ මුල් හිමිකරු යම් විදිහකින් මිය ගිහිල්ලා නම් ඔබ කිව්වා වගේ. එතකොට උරුමකරුවන්ට තමයි මේ මුදල ලබා දෙන්නේ. ඒතර ඒ උරුමකරුවන් ඒ වෙනකොටත් බූදල් නඩුවක් පවර්ලා තියෙනවා නම් බූදල් නඩුවට බැර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උරුමකරුවන් කවුද කියලා පැහැදිලි නැත්නම් පුළුවන් බැංකුවට ඒ මුදල බැංකුවේ තැන්පත් කරන්න. බැංකුවේ තැන්පත් කරලා කියනවා හරි මේ කියන පුද්ගලයාගෙන් ලැබිච්ච මුදලක් උරුමකාරයෝ ඉදිරිපත් වෙලා තමන්ගේ උරුමකම පෙන්නලා තමන්ගේ ෂෙයාර් එක කොච්චරක්ද කියන එක පෙන්නලා මේ මුදල ලබා ගන්න ඒක අධිකරණයේ තීරණය කරපු ආයතන. ඔහොහ. අධිකරණයේ තැන්පත් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාවලියෙන් ඕන එකකට අර වැඩි මුදලකට වික්කොත් අනිවාර්යෙන් ඒ බැංකුව හරි ඒ වාණිජ ආයතනයේ ඉතුරු මුදල ලබා දීම සිද්ධ කළ යුතුයි. මේ ඉඩමක් මේ විදිහට විකිණීමේදී සහතිකයක් ලබා දෙනවයි කියලා අපි මේ විරාමයේදී කතා බහ වුණා. ඒ සහතිකය මොකක්ද? ඔව් දැන් බැංකුවකින් උගස් කරන ලද දේපල විකිණීමක් කරාම ප්‍රසිද්ධ වෙද්දීසේදී ඒක විකිණීමක් නේ සිද්ධ කරන්නේ. එතකොට මේ අර අපි සාමාන්‍ය තත්ත්වයක් යටතේ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට පැවරන සින්නක්කර ඔප්පුවක් නෙමෙයි. මොකද බැංකුවට තිබුණේ උගස් අයිතියක්. ඒ උගස් අයිතිය විසඳ ගන්න තමයි මේ දේපල විකුණන්නේ. එතකොට ගන්න පුද්ගලයාට මොකද්ද ලැබෙන අයිතියට හොඳ අයිතියක් හම්බ වෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවානේ. මොකද තිබුණේ උගසක්නේ. එතකොට ඒ උගස විසඳන්න ඒකට ලැබෙන්න ඕන මුදල අය කරගන්න තමයි මේ දේපල විකිණීම කරන්නේ. එතකොට පනත ප්‍රකාරවම ඉඩ ලබා දීලා තියෙනවා මේ අලුතෙන් ගන්න පුද්ගලයා මේ ප්‍රසිද්ධ වෙන්දේසිති ගන්න පුද්ගලයාට හොඳ අයිතියක් ලැබෙන්න මේ වෙන්දේසියේදී විකිණීමේ සහතිකයක් ලබා දෙනවා. එතකොට විකිණීමේ සහතිකය ඉඩම් ලියාපදිංචි කිරීමේ ලියාපදිංචි කරනවා සින්නක්කර ඔප්පුවක් හා සමාන තත්ත්වයක් තමයි ඒකට තියෙන්නේ. එතකොට අර තිබුණේ උගස් අයිතියක් වුණාට ඒ උගස ගෙවීම පැහැරහැරීම හින්දා විකිණීමක් කරලා තියෙනවා. ඒ විකිණීමෙන් ගත්ත පුද්ගලයාට හොඳ අයිතියක් දේපලේ හම්බෙලා තියෙනවා. ඒ හොඳ අයිතිය හම්බෙන්නේ ඔහු මුදලක් දීලා මේක ගත්ත හින්දා. එතකොට මේ මුදල අර බැංකුව විකිණීම කරනකොට ඔවුන් දන්වනවා අවම ලන්සුවක් මොකක්ද කියන එක. එතකොට මේ බැංකුවට අය විය යුතු ගාණ ඒ අවම ලන්සුව හැටියට ඔවුන් දක්වනවා. එතකොට මේ අවම ලන්සුව හෝ ඊට වැඩි ගාණක් ගෙවීමෙන් තමයි සින්නක්කරව හම්බ වෙන්නේ මේ පුද්ගලයාට. එතකොට මේ සින්නක්කර හම්බෙච්ච පුද්ගලයාට සහතිකයක් හම්බෙනවා. ඔහුට මේ දේපල වෙන්දේසියේදී විකිණීමක් කරලා බැංකුවේ වෙන්දේසියේදී මේ දේපලේ හොඳ අයිතියක් හම්බුණා කියන එක ලියාපදිංචි කිරීමක්. එතකොට මේ සහතිකය දුන්නයින් පස්සේ ඔහුගේ අයිතිය තව කෙනෙක්ට හබ කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒක චැලෙන්ජ් කරන්න බෑ. ඔහුට විකිණීමට ඒක කිසිම බාධාවක් නැහැ කිසිම විදිහකට. හොඳයි. නේද කිතුමනේ? එතකොට ඒත් එක්කම අපි කතා කළොත් එහෙම මේ විකුණන මුදල කොහොමද වෙන්දේසියේදී තීරණය වෙන්නේ? ඔව්. දැන් බැංකුවට තියෙනවනේ ලැබෙන්න ඕනේ මුදලක්. ඒ මුදල සහ ඔවුන් ගණනය කරන ඔවුන්ට ලැබෙන යුතු පොලිය කොහොමද කියන එක. පොලිය සහ මේ වෙන්දේසියට අදාළව ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙක් භාවිතා කරනවා. ඒ කියන මුදල් සියල්ලම එකහු කළා තමයි
ඔවුන් අවම ලංසුව තීරණය කරන්න. ඒ අවම ලංසුවට විකිණෙන්නේ නැති වුණොත් බැංකුවට පුළුවන් ඔවුන්ගේ නමින්ම විකිණීමේ සහතිකයක් ලබා ගන්න. ඒකටත් පනතේ ප්‍රතිපාදන සරසලා තියෙනවා. එතකොට ඔවුන් අවම මුදලක්, ඒ කියන්නේ අර ලංසුවේ සඳහන් කරන අවම මුදල නෙමෙයි, රුපියල් 1000ක් වැනි මුදලකට බැංකුවම පවරා ගැනීමක් කරනවා. එතකොට බැංකුවේ නමින්ම සහතිකයක් නිකුත් කරනවා. වෙන ඉල්ලුම්කරුවෙක් හිටියේ නැහැ අවම මුදලට ලබා ගන්න හිටියේ නැහැ. එහෙනම් බැංකුව මේක මිලදී ගත්තා කියන කාරණේ. එතකොට බැංකුව මිලදී ගන්නකොට ඇත්තටම බැංකුව මේක මිලදී අරගෙන අර මුදල පියවුවා හා සමාන තත්වයකට තමයි යන්නේ. එතකොට මේක බිඳුවට ආවා. ගෙවන්න තියෙන ගාන බිඳුවට ආවා වගේ තත්වයක් තමයි එතනදී තීරණය වෙන්නේ. එතකොට ඒ ගාන ලබා ගත්තයින් පස්සේ දීපල බැංකුව සතුයි. එතකොට මේ දැන් ඒ දේපල විකිණීම සිද්ධ කරන්නේ නැතුව බැංකුව සතුව දිගින් දිගටම තියාගෙන ඉන්නවද, නැත්නම් යම් කිසි කාලයකදී එක විකුණන වනම් ඒ විකුණන කාලයේදී අර ලැබිය යුතු හිමිකරුට, එහෙම නැත්නම් ඉඩමේ හිමිකරුට ඒ යම් කිසි මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඒ මුදල් ලබා දිය යුතුද කොහොමද? ඔව් ඔබ හරි. මොකද දැන් බැංකුවට දිගින් දිගටම මේක තියාගන්න පුළුවන් කමක් නැහැ. පනතේම ප්‍රතිපාදන සලස්සනවා හැකි ඉක්මනින් බැංකුව මේ දේපල විකිණීමක් කරන්න අවශ්‍යයි වෙනත් පාර්ශ්වයකට. දැන් එතකොට අර මුල් අවස්ථාවේදී ප්‍රසිද්ධ වෙන්දේසියේදී විකිණන ප්‍රශ්නේ ඒක කෙරුණ නැත්නම් ඉන්න අනතුරුව පුළුවන් බැංකුවට තමන්ගේ කවුරු හරි සේවාදායකයෙක්ට හරි තමන්ගෙන් ලංසුවක් ඉදිරිපත් කරන කෙනෙක්ට හොඳ මුදලකට විකුණීමක් කරන්න. එතකොට ඒකට උත්සාහය අතාරින්න බෑ බැංකුවට. ඔව් තවදුරටත් උත්සාහ කරන්න ඕනේ මේ දේපල විකුණන්න. එතකොට ඒ විකිණීම කරලා ලැබෙන මුදල අය වෙන්න ඕන මුදලට වැඩිය වැඩි මුදලක් නම් අර ඔබ කිව්වා වගේ මුල් හිමිකරුට ඉතිරි මුදල ලබා දෙන්න බැංකුව බැඳිලා ඉන්නවා. යම්කිසි අවස්ථාවකදී එහෙම දැන් ඒ කියන්නේ මේ කාලයත් එක්ක සමහරක් වෙලක මූල්‍ය ආයතනය මගින් හිතනවා නෑ මේක ලබා දීමක් සිද්ධ කළ යුතු නැහැ කාලයත් එක්ක කියලා. එතකොට දැන් මේ හිමිකරු මේ පිළිබඳව දැනගන්න. එහෙම දැනගත්තොත් හිමිකරුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? බොහෝමයක් දැන් රජයේ බැංකු පනත් මගින් තමයි නිර්මාණය වෙලා පාලනය වෙන්නේ. එතකොට බොහෝමයක් රජයේ බැංකු පනත්වලම දක්වලා තියෙනවා මේ සාධාරණ කාලයක් ඇතුළත තුන්වෙනි පාර්ශ්වයකට වික්කහම ඉතුරු මුදල ලබා දිය යුතුයි කියන කාරණේ. එතකොට මේක වෙනත් වාණිජ පෞද්ගලික බැංකු වලිනොත් අපි දන්නවා සිද්ධ කරනවා. හැබැයි ඔබ කිව්වා වගේ යම් විදිහකින් එහෙම ගෙවීමක් කරේ නැත්නම් නැවත ඉතුරු මුදල ඔවුන් එක ලාභයක් හැටියට තියාගන්න උත්සාහ කරනවා නම් ඇත්තටම ගත්තොත් ඒක අයිතු ධන ලාභයක් කියන තත්ත්වය අපි නීතියේ දකිනවා. අන්න එහෙම ගණයට ඒක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක් වුණොත් අර මුල් ඉඩමේ අයිතිකරුට පුළුවන් බැංකුවට විරුද්ධව නඩුවක් පවරලා මේ ඉතිරි මුදල මට ලැබිය යුතු මුදලක් ඒක ලබා දෙන්න කියලා අධිකරණය හමුවට යෑමේ හැකියාවක් තියෙනවා. හොඳයි. සමහරක් වෙලාවට අපි අර දැන් මේ රාජ්‍ය මූල්‍ය ආයතන වෙන්නට පුළුවන්, නැත්නම් පෞද්ගලික මූල්‍ය ආයතන වෙන්නට පුළුවන්. මේවා සම්බන්ධයෙන් දැන් අපි යම් කිසි මුදලක් අපිට ලැබෙන්න තියෙනවා නම් අපි ඒ පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. නමුත් සමහරක් වෙලාවට අපි මේ විදිහට උගස්කරයක් විදිහට දේපලක් වෙන්නට පුළුවන්, වාහනයක් වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට දුන්නට පස්සේ ඒකේ වටිනාකම හරි මේක දැන් කරන්න දෙයක් නැහැ, සින්න වෙලා ඉවරයි මේක. ඒක නිසා ඒ අදහස අතහැර ගන්න. එතකොට හැබැයි ඒ අදහස අත අරගත්තට එහි තියෙන වටිනාකමෙන් කොටසක් තවත් කොටසක් අපිට එන්න තියෙනවා. ඉතින් මේ පිළිබඳව කවුරුත් මං හිතන්නේ මේ පිළිබඳව පසුවිපරමක් කරනවා කියලා. ඉතින් ඒක නිසා ඔබ දැනුවත් වෙන්න. මොකද මේ හැම දෙයකටම නීතියක් තියෙනවා. අර අපි මේ නීතිය හරියට දැනගෙන හිටියේ නැත්නම් අපිට සිද්ධ වෙනවා විවිධ විදිහ අසාධාරණ වලට, විවිධ විදිහ අවාසි සහගත දේවල් වලට මුහුණ දෙන්න. ඒක නිසා අපි ඔබට මතක් කරන්නේ නීතිය වැඩසටහනෙන් මේ දේවල් සම්බන්ධයෙන්. ඉතින් එහෙම දැන් ඔබ දැනුවත් වුණා නම් එහෙම යම් කිසි විදිහකට ඔබට ලැබිය යුතු මුදලක් තියෙනවා නම් ඔබ ඒ සම්බන්ධයෙන් ඔබට දැන් නීතිය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න මේ කෙලින්ම අධිකරණයට යන්නට පුළුවන්. අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නැත්නම් පොලිසිය හරහාද නීතිය කරන්නේ? නෑ, පොලිසිය හරහා යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මේක සිවිල් නඩු කටයුත්තක්. ඒකට එකම දේ අර ඉන්තරවාසියක් යවන්න අවශ්‍ය වෙනවා මේ නීතිඥවරේ හරහා මේ මුදල ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඒක මේ සිවිල් නඩුවකදී විශේෂයෙන් මුදල් අයකර ගැනීම නඩුවලදී ඉන්තරවාසියක් යැවීම අවශ්‍ය වෙනවා. මොකද අර ලෙටර් ඩිමාන්ඩ් කියලා අපි මේ කියනවා ඉංග්‍රීසියෙන්. ඒ ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එක යවලා
මේ මුදල මට ගෙවන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. එතකොට ඒකට ප්‍රතිචාරයක් දක්වන්න අවශ්‍යයි බැංකුව. ඔවුන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් ඔවුන් පුළුවන් ඒක අනුව ක්‍රියාත්මක කළ ගිවිමක් කරන්න. නමුත් අර සාමාන්‍ය අපි කතා කරනවා වගේ ගිවිසුමක්කට අදාළව නඩුවක් පැවරීමට වසර 6ක කාලයක් තියෙනවා. වන්දි ඉල්ලීමට වසර 2ක කාලයක් තියෙනවා. මේ කියන කාල සීමාවන් ඇතුළත තමයි මේ නඩුව පැවරීම කරන්න වෙන්නේ. මොකද මේ විකිණීම කරයින් පස්සේ අවුරුදු 10කට 15කට පස්සේ ගිහිල්ලා අධිකරණ ඉදිරියට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න බෑ. එතකොට කාල අවරෝධී වෙලා මේ නඩු නිමිත්තක් එතකොට මේ කල්පැනලා තියෙන්නේ. අනීතිකතුමනි දැන් අපි ඊළඟට කතා කරන්න මේ 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 ඉදම දැන් යම් කිසි විදිහකට වෙන්දේසිය සිද්ධ කරනවා. වෙන්දේසිය සිද්ධ කරද්දි ඒ වෙන්දේසියේදී මුදලක් මේ මේ ඒ කියන්නේ ඉඩමේ හිමිකරුටම ඒ වෙන්දේසියේදී මේ ඉඩම මිලදී ගන්න පුළුවන්ද? පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඔහුට පුළුවන් නම් අර නියම කරපු අවම ලන්සුව ගෙවීමක් කරන්න. කියන්නේ අපි හිතමු ඔහු වෙන කෙනෙක්ගෙන් තුන්වෙනි පාර්ශවයෙන් ණයක් අරගෙන හරි කමක් නැහැ. ඒකට ඉදිරිපත් වෙලා ඒ ගෙවීම කරොතින් ඔහුට පුළුවන් මේ දේපල මිලදී ගැනීමක් කරන්න. ඒ වගේම තමයි තුන්වෙනි පාර්ශවයකට මේ තැනත්තා වෙනුවෙන් ඉදිරිපත් වෙලා වුණත් ඒ මුදල ගෙවලා ගන්න පුළුවන්. ඒක ඔවුන් අතරේ මොකක් හරි එකඟතාවයක් තියෙනවා නම් පස්සේ ඒක ගෙවලා විදාස් කර ගන්නවා කියලා ඒක කරන්න පුළුවන්. එතකොට දැන් තුන්වෙනි පාර්ශවය බැරි වෙලාවත් අර විදිහට දැන් ඉඩමේ හිමිකාරීත්වය තියෙන පුද්ගලයන් තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ කරගෙන මේ ඉඩම වෙන්දේසී දිවිලදී ගැනීමක් සිදු කරනවා. එතකොට අයිතිය තියෙන්නේ තුන්වෙනි පාර්ශවයටද? පැහැදිලියි. අයිතිය තියෙන්නේ තුන්වෙනි පාර්ශවයට. ඒ කියන්නේ ඔවුන් අතරේ මොකද්ද ගනුදෙනු වෙන්නේ කියන එක තීරණය කරන්න වෙන්නේ ඔවුන්ට. ඒක කොටස් වශයෙන් ගෙවනවද කොහොමද ගෙවන්නේ පොලියක් එක ගෙවනවද කියන කාරණේ. නමුත් තුන්වෙනි පාර්ශවයකට ඉදිරිපත් වෙලා මොකද අවම ලන්සුවක් තියෙනවා. එතකොට අවම ලන්සුව අනුව ගෙවීම කරලා තුන්වෙනි පාර්ශවය මිලදී ගන්න පුළුවන්. ඒ තුන්වෙනි පාර්ශවය මුල් අයිතිකරුගේ ඒජන්තවරයෙක්ද නැද්ද කියන එක ඇත්තටම බැංකුවට අදාළ වෙන්නේ නැහැ. බැංකුවට අදාළ වෙන්නේ මේ මුදල අය කරගන්න පුළුවන්ද කියන කාරණේ. එතකොට නීතිඥතුමනි දැන් මේ මේ සහතිකයක් ලබා දෙනවනේ. එතකොට මේ සහතිකය සමහරක් වෙලාවට මේ සින්නක්කර ඔප්පුවක් විදිහටනේ මේ සහතිකය ලබා දෙන්නේ. එතකොට මේ මේ සහතිකය ලබාගත් පුද්ගලයාට නැවත ඒ ඔප්පුව මූල්‍ය ආයතනයකට උගස්කරයක් විදිහට තියලා මුදලක් ගන්න පුළුවන්. පුළුවන්. පැහැදිලිවම පුළුවන්. කියන්නේ ඔහුට හොඳ අයිතියක් හම්බ වෙනවා මේ විකිණීමේ සහතිකයත් එක්ක. එතකොට ඒක ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකක් එහෙම නැත්නම් මේ පැවරුම් කරයක් හා සමානව තත්ත්වයක් තියෙනවා. එතකොට ඔහුට ගිහිල්ලා මේක මත මේ දීපල උගස් කිරීමක් කරලා නැවත ණයක් ලබා ගැනීමක් වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට නීතිඥතුමනි තුන්වෙනි පාර්ශ්වයකට අයත් දේපලක් උගස්කරයක් විදිහට තියෙද්දි ඒක විකුණන්න පුළුවන්ද කියන කාරණේ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්. දැන් ඇත්තටම ඒක විවාදාපන්න තත්ත්වයක් තිබුණා මෑතක් වෙනතුරු. මොකද දැන් අපි කියනවා තුන්වෙනි පාර්ශ්වයක් තවත් කෙනෙක්ට අවශ්‍ය ණය මුදලකට Tamanගේ දේපලක් උගස් කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් තිබිච්ච නීතිමය තත්ත්වය තමයි 2005ට පෙර තිබිච්ච 2005 ඉඳන් මෑතක් වෙනතුරු තිබිච්ච නීතිමය තත්ත්වය තමයි තුන්වෙනි පාර්ශවයකට අදාළ දේපලකට පරාටේ ක්‍රියාවලිය මගින් ක්‍රියාත්මක කරලා ඒක විකිණීමක් කරලා මුදල අය කරගන්න පුළුවන් කමක් නැහැ කියලා තීන්දුවක් තිබුණා. ඒතර ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 5 දෙනෙක් දීපු තීන්දුවක්. ඒ තීන්දුව අනුව තමයි තුන්වෙනි පාර්ශවයකට අයිති දේපලක් පරාට ක්‍රියාවලිය මගින් විකිණීමක් කරන්න බෑ කියලා තීරණය කළා තිබුණේ. නමුත් මේ தত্ত্বය මේ වසරේදී වෙනස් වුණා. විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනෙක් ඒකමතිකව දීපු තීන්දුවක් මගින් ඔවුන් තීරණය කරා නෑ තුන්වෙනි පාර්ශවයක් වුණත් උගස්කරයක් හැටියට දීලා තියෙනවා නම් යම් කෙනෙක්ගේ හරි ආයතනයක හරි මූල්‍ය ප්‍රතිපාදනයක් සඳහා ඒක පරාට ක්‍රියාවලිය මගින් විකිණීමේ හැකියාවක් තියෙනවා කියලා මේ විනිසුරුව 7 දෙනෙක්ගේ තීරණයක් මගින් තීන්දුවක් දීලා තිනවා. ඒ අනුව මේ වෙනත් එක් පැවති නීතිමය තත්ත්වය වෙනස් වීමක් වෙලා තියෙනවා දැන් වෙනකොට. හොඳයි. ඉතින් දැන් අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී මේ පරාටි ක්‍රියාවලිය පිළිබඳව අපිට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක හුඟක් වැදගත්. මොකද දැන් අපි දැන් කතා කරේ බැංකුව පැත්තෙන් මේ කය කර ගැනීම. එතකොට පෞද්ගලික පාර්ශවයකටත් මේ යම් කිසි හවුහරණක් තියෙනවද මොකක් හරි ගැළවීමක් තියෙනවද කියන කාරණේ වැදගත් වෙනවා. එතකොට එතනදී ඇත්තට මේ ක්‍රියාවලිය හරියාකාරයෙන් සිද්ධ කළා නැත්නම් එතන දෝෂයක් තියෙනවා නම් ඇත්තටම මේ පාර්ශවයන්ට අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා
මේ පරාටේ ක්‍රියාවලිය මේ නවත්තන්න අධිකරණ නියෝගයක් ගන්න හැකියාවක් තියෙනවා. ඔවුන්ට මේ ක්‍රියාවලියේ දෝෂයක් පවතිනවා. නැතිනම් ඒ ඇත්තටම දැන් ණය පහසුකම ලබා ගන්න එක ණය ප්‍රදානය කිරීම ඒ උගස් කර ඔප්පුව. එහි තියෙන කොන්දේසි මොකද්ද කියන එක. ඊට පස්සේ ණය ගෙවීම සිද්ධ කළ නැත්නම් ඒ පැහැර හැරීම සම්බන්ධයෙන් දැන්වීම හරි ආකාරයෙන් සිද්ධ කරන්න ඕනේ. එතකොට ණයකරුට ඒක ගැන දැන්වීමක් කරන්න ඕනේ. එතකොට වෙන්දේසිය යෝජනාවලියක් තියෙනවා. වෙන්දේසියද විකුණලා කොහොමද කියන එක. මොකද එතනදී දැන් එකම දේපලට සමහරලාට අවස්ථා කීපයකදී ණය පහසුකම් කීපයක් අරගෙන තියෙන පුද්ගලයා පුළුවන්. එතකොට ඒ සියල්ලම ගෙවන්නේ නැතුව වෙන්න පුළුවන්. එතකොට ඒ එකමුතුවක් හින්දා තමයි මේ මිලියන 5 මුදල එන්නේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒක හරියාකාරයෙන් දැන්වීමක් කරන්න ඕනේ මේ වෙන්දේසියට අදාළ දැන්වීමේදී මොකක් හින්දාද? ඒ ගෙවීම් තියෙන ගෙවීම් පැහැර හැරලා තියෙන මොනවද කියන කාරණේ හරියාකාරව දැන්වීම අවශ්‍ය වෙනවා. එතකොට යෝජනා සම්මතය අර මම කිව්වා වගේ අධික මේ අධ්‍යක්ෂවරයා මණ්ඩලය බෝඩ් රෙසලූෂන් එක හරියාකාරයෙන් කෙරෙන්න ඕනේ. මොකද්ද දේපල, කවුද පුද්ගලයා, ගෙවන්න තියෙන මුදල ආදී වශයෙන් යෝජනා සම්මතය හරියාකාරයෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රසිද්ධ දැන්වීම. ඒක පුවත්පත් තුනක දැන්වීමක් තියෙන්න ඕනේ, ගැසට් පත්‍රයේ තියෙන්න ඕනේ. මේ කියන කාරණේ. එතකොට වෙන්දේසිකරු වෙනම දැන්වීම පළ කරන්න ඕනේ. ඔහු බැනර් දාලා මේ අදාළ ස්ථානයේ එහෙම නැත්නම් ඒ බැංකුවේ අදාළ බ්‍රාන්ච් එකේ දැන්වීම පළ කරලා මේකට නිසි ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ඒ කියන්නේ පාර්ශවයකට ඇවිල්ලා ලංසුවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණා කියන කාරණේ ගැන සැහැීමකටපත් වෙනවා. එතනතුව හොරෙන් විකුණන්න පුළුවන් කමක් නැහැ. ඒක. එතකොට මේ ප්‍රසිද්ධ වෙන්දේසිය ඇත්තටම සිද්ධ කරන්න අවශ්‍ය. එහෙම නැතුව බැංකුව ඇතුළට වෙලා ප්‍රසිද්ධ වෙන්දේසිය කරන්න පුළුවන් කමක් නැහැ. එතන ස්ථානීයට යන්නේ නැතුව. එතකොට මේ එතකොට ඒ කොන්දේසි ටික සම්පූර්ණ කරා කියන එක ගැන සැහැීමකටපත් වෙනවා. ඊට පස්සේ තමයි විකිණීමේ සහතිකය ලබා දෙන්නේ. මේ කියන ක්‍රියාවලිය හරියාකාරයෙන් සිද්ධ වුනේ නැත්නම් එතන ගැටලු තියෙනවා නම් පාර්ශ්වයකට අධිකරණයට ඉදිරිපත් වෙලා මේ සම්බන්ධයෙන් හබ කිරීමේ සහ මේ වෙන්දේසිය නවත්තන්න කියලා තහනම් නියෝගයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. යම් කිසි විදිහකට නීතිඥතුමනි මේ ක්‍රියාවලිය තුලදී යම් කිසි විදිහකට වැරද්දක් හෝ එහෙම නැත්නම් වැරදිකරුවෙක් බවට පත් වුණොත් එහෙම දඬුවම කොච්චර කාලයක් හම්බ වෙනවද? දඬුවම සම්බන්ධයෙන් අපි කතා බහ කළොත් එහෙම. ඔව්, දැන් ඇත්තටම මේ ක්‍රියාවලියේදී වරදක් කියන කියන්නේ දැන් දෙපැත්තකින් වෙන්න පුළුවන්. එකක් තමයි බැංකුව ක්‍රියාවලිය හරියාකාරයෙන් කරලා නැත්නම් බැංකුවට විරුද්ධව අපරාධමය නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි බැංකුව ඒ ක්‍රියාවලිය හරියට කරේ නැහැ කියන කාරණේ උඩ හානියක් සිද්ධ වෙච්ච පාර්ශවයට, ඒ කියන්නේ ඉඩ මේ අයිතිකාරයා ඉන්නවානේ, ඔහුට පුළුවන් අධිකරණයට ගිහිල්ලා මට හානියක් සිද්ධ වුණා කියලා වන්දි ඉල්ලීමක් කරන්න එක පැත්තකින්. එහෙම නැත්නම් මේ වෙන්දේසිය නවත්තන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒතර ඒක තමයි බැංකුවේ පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ඉඩම් හිමියාට තියෙන අයිතිය. හැබැයි ඒ බැංකුව නිසි ක්‍රියාමාර්ගය ඔක්කොම කරලා තියෙද්දි මේ වෙන්දේසියට බාධා කරලා එතන ගැටලුවක් ඇති කරලා ප්‍රශ්නයක් සිද්ධ කරනවා නම් එතනදී ඒ පුද්ගලයාට විරුද්ධව අපරාධ නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. වසර 6ක් දක්වා සිරගත කිරීමක් කරන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විමසීමකින් පස්සේ. ඒ විදිහට තමයි දඬුවම් අපිට දැනගන්න ලැබෙන්නේ දඬුවම් පිළිබඳව විස්තර. දැන් නීතිඥතුමනි, දැන් අපි අර ගිය වැඩසටහනේදී මේ සිතාසි සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබා දුන්නා අපේ ප්‍රේක්ෂකයන්ට. අපි මේ පාර මේ වරෙන්තුව කියන කාරණය සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. මොකද්ද මේ වරෙන්තුවක් කියලා කියන්නේ? දැන් වරෙන්තුවක් කියලා කියන්නේ ඇත්තටම අපරාධ නඩුවකදී මේ පාර්ශවයකට විරුද්ධව පාර්ශවයක් අධිකරණයේ පෙනී හිටියේ නැති වුනහම අධිකරණයේ විසින් කරන මේ දැන්වීමක්. එතකොට වරෙන්තුවක් කියන්නේ මේ පුද්ගලයා වත්තඩංගුවට ගන්න හැකියාවක් දෙනවා පොලිසියට. එතකොට ඒ කියන්නේ මේ චූදිත තැනැත්තා හෝ එහෙම නැත්නම් අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින්න නියම කරපු තැනැත්තා පෙනී මහේස්ත්‍රාත් අධිකරණයක පෙනී නොසිටීම මත, ඒ කියන්නේ හැබැයි අධිකරණයේ සෑහීමකටපත් වෙන ඔහුට නිසියාකාරයෙන් දැන්වීමක් කරලා තියෙනවා කියන එක. ඔහු දැනගෙනයි ඇවිල්ලා නැත්තේ. දැන් උදාහරණයකට ගමු, කලින් දවසේ නඩුවට පෙනී හිටපු පුද්ගලයා ඊළඟ දිනේ අධිකරණයේ දැන්වීමකින් පස්සෙත් ඊළඟ දිනේදී අධිකරණයට ඇවිල්ලා නැත්තම් එතකොට වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන්. මේ කියන තැනත්තාට ඇවිල්ලා නැහැ, ඒකෙන්ද ඌ අත්අඩංගුවට අරගෙන අධිකරණයට පමුණවන්නේ කියන එක.
එතකොට ඒ බරෙන්තුවක් තියෙන පුද්ගලයෙක්ට ඕනෑම පොලිසියකින් ඔහු අත්අඩංගුවට අරගෙන නිසි අධිකරණයට පැමිණීමේ හැකියාවක් තියෙනවා. එතකොට ගැටලුවක් තියෙනවා අධිකරණය නිවාඩු තත්ත්වයක තියෙනවා නේද? කියන්නේ සති අන්තයක නම්. එහෙම නැත්නම් අධිකරණ විවේක කාලයක් තියෙනවා. දැන් මේ වෙනකොට අධිකරණ විවේක කාලය තියෙන්නේ දෙසැම්බර් 15 ඉඳන් ජනවාරි 1 වෙනිදා වෙනකම් මේ වසරේ දීලා තියෙන්නේ. ඒතර එහෙම විවේක කාලයක් ඇතුළත වුණොත් මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයා අපරාධයේ වරදේ ස්වභාවය අනුව අපදෙන් නැතුව සමහර ලාවට ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුවක් තියෙනවා. නිතිඥතුමනේ අපරාධයක් නොකර සමහරක් විටක සාක්ෂි ලබා දෙන අවස්ථාවකදීත් මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද දැන් ඒ සාක්ෂිකරුට අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණේ පෙනී ඉන්න කියලා දන්නලා තියෙද්දි ඔහුට ඒ බව ලැබුණු බවට සෑහීමකට පත් වෙලා තියෙද්දි ඇවිල්ලා නැත්නම් ඔහුටත් වරෙන්තුවක් නිකුත් කරනවා අධිකරණේ. එතකොට ඉතින් හොඳම දේ තමයි වරෙන්තුවක් නිකුත් වෙලා කියලා දන්නවනම් සහ Tamanට මේක මගහැරුණා කියලා දන්නවනම් හැකි ඉක්මනින්ම මෝසමක් මගින් ඒ අධිකරණයට ඉල්ලීමක් කරලා මේ පැමිණෙන්න නොහැකි වෙච්ච හේතුව කියලා ඒක සාධාරණ හේතුවක් නම් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරලා අධිකරණය සමාව ඉල්ලලා වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් ඉල්ලන්න පුළුවන්. එතකොට අධිකරණයෙන් වරෙන්තුව ආපසු කැඳවීමක් කරනවා. ඒ චූදිත තැනැත්තා නම් සමහර ලාවට දුකු කාලයක් ඇවිල්ලා නැතුව ගැටලු තියෙනවා නම් තවත් අපකාරයෝ තියන්න කියලා ඉල්ලන්න පුළුවන් අධිකරණයට. එහෙම නැත්නම් මුදල් අපයක් තියන්න කියලා කියන්න පුළුවන්. අප කොන්දේසි වැඩි කරන්න පුළුවන් ඒ මේ චූදිත තැනැත්ත එක්ක. එහෙම නැතුව සාක්ෂිකාරයෙක් නම් සාක්ෂිකාරයාට ඊළඟ දිනේදී එන්න කියලා අවවාද කරලා නැවත කැඳවීමක් කරන්න පුළුවන්. මොකද කෙනෙක්ට අතපසු වෙන්න පුළුවන්. එන ගමන් වාහනේ කැඩෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම වෙලා වරෙන්තුවක් නිකුත් වුණොත් හොඳම දේ තමයි හැකි වහාම නැවත වරක් ඒ උසාවියට ඉදිරිපත් වෙලා නීතිඥවරයෙක් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරලා වරෙන්තුව නැවත කඳවන එක. හොඳයි. ඉතින් දැන් අපි මෝසමක් කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙත් එනවනේ. අපි මීළඟ වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඉතින් අපි අර කතා කරන මාතෘකාවට අපි ඒ මාතෘකාවට අදාළ කරුණ අමතරව අපි සමහරක් වෙලාවට පුංචි පුංචි දේවල් ඉදින්දී අපිට වැදගත් වෙන නීති වැඩසටහනෙන් කතා බහ කරනවා. හොඳයි. එහෙමනම් නීතිඥතුමනි අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. අපි සූදානම් වෙන්නේ වැඩසටහන නිමාවටපත් කරන්න. අපි මීළඟ වැඩසටහනේදී මොනවා සම්බන්ධයෙන්ද කතා බහ කරන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේ යම් යම් විශේෂ නීතීන් තියෙනවා අපේ රටේ පාවිච්චි වෙන මේ ඒ වගේ නීතීන් වල බලපෑම් තියෙන ජන කොටස ඉන්නවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි. හොඳයි. ඉතින් එහෙමනම් අපි නීතිය වැඩසටහන අදට නිමාවටපත් කරනවා. නීතිඥ තාරානාත් පල්ලේගුරුගේ නීතිඥතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපි නොදන්නා කරුණු කාරණා මේ නීතිය සම්බන්ධයෙන් අපිට එදිනෙදා ජීවිතයේදී බොහෝ දේවල් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ එහෙම ඒ අවශ්‍ය වෙන දේවල් වලට නීතියේ සහාය අපි ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඉතින් මේ සහාය ඒ දැනුම අපි ඔබට ලබා දෙනවා නීතිය වැඩසටහනෙන්. අපි ආරාධනා කරනවා නීතිය වැඩසටහන සමගින් දිගටම රැඳිලා ඉන්න සහ මේ වැඩසටහන් අතපසු කරගන්නට එපා. මොකද අතපසු කරගත්තොත් එහෙම අපි පිළිවෙලින් පිළිවෙල පුද්ගලයෙක් විදිහට ජීවත් වෙද්දී ශ්‍රී ලංකාව තුළ ඒ අවශ්‍ය වන නීති රීති පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්නේ. එහෙමනම් අපි ලබන සතියේ තමෝන බලාපොරොත්තු ඔබට ලබා දෙනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්.